ගරු සුජීව සේනසිංහ මහත්මයා විනාඩි 15ක් වෙන් කර තිබෙනවා. බොහොම ස්තුතියි සභාපතිතුමනි. විශේෂයෙන්ම ප්‍රශංසා කරනවා මංගල ඇමතිතුමාගේ මංගල අයවැයට අපිටත් කතා කරන්න අවස්ථාවක් ලැබීම ඒ වගේම හොඳ අයවැයක් කියන එක හැමතැනින්ම කියවෙනවා. ඒ වගේම අපේ සීබී රත්නායක මහත්මයා කියු කාරණය සම්බන්ධනොත් අපිත් හැම වෙලේම හරි දෙයට හරි කියන වැරදි දෙයට වැරදි කියන මන්ත්‍රීවරු වශයෙන් අපිත් පැකිලෙන්නේ වැරදි නම් වැරදි කියනවත් හරි නම් හරි කියනවත්. හැබැයි එතුමා කියු කාරණා එකෙන් බොහොමයක් හරි. ඒ අවස්ථාවේදී එහෙම කිව්ව රටවල් තිබ්බ එහෙම කිව්ව ආයතන තිබ්බා. හැබැයි ඔබතුමාට මතක ඇති මේ විශේෂයෙන් මේ ණය කන්දරාව ට්‍රිලියන 8හමාරක වගේ ණය ප්‍රමාණයක් ට්‍රිලියන 2 තිබිලා ඔබතුමාලාගේ කෙටි කාලය තුල විශාල ණය කන්දරාවක් රටේ එකතු වුණා. ඒ ණයවල උත්තර දෙන්න එපා මගේ විනාඩි 15 මම කතා කරා ඔබතුමාට මම බාධා කරේ නෑ. ඒ ඒ ඒ නෑ නෑ ඒවා වාගියු කරන්න ඉඳ ගන්න ඔබතුමා කියනවා අපි අහගෙන හිටියානේ. ඔබතුමා කිව්ව ගොඩක් ඒවා ඒවා වැරදි කතා. එතකොට ඒවත් මම අහගෙන හිටියා ඒ වෙලාවට උත්තර දෙන්න. ට්‍රිලියන අහන්නේ ඒව අහන්න බෑ. කතා දෙනකොට ඔබතුමා වෙලාවට කතා කරන්න. ට්‍රිලියන 8හමාරක් තියෙනවා ඔබතුමා මහ බැංකුව ගිහිල්ලා මහ බැංකුවේ වාර්තාව පරීක්ෂා කර බලන්න. මාත් එක ආගි කරලා හරියන්නේ නෑ. ට්‍රිලියන 8හමාරක් තිබා 2015 ට්‍රිලියන 8හමාරයි ට්‍රිලියන 10හමාරයි දැන් ඔබතුමා මම සනාහ කරා නම් කාරණෙන් කාරෙන් අහග අහග අහගෙන අහගන්න අහගෙන ඉන්න සාවධානව අහගන්න පුරුදු වෙන්න සාවධානව අහගන්න පුරුදු වෙන්න රිදෙනවා 8යි කොහෙද ගණන් දන්නේ මේක අහගන්න කුමාර ස්වාමීලා විඥාධිපතිලා දැන් කතා කරනවා ඒ දවස්වල කතා කරේ නැහැ හට බූට් වෙලා හිටියේ හිටපු කතා කරන්න බයයි ඒ දවස්වල එක එක නිලධාරිය කතා කරේ නැහැ නිලධාරියු එක එක්කෙනෙක් කතා කරේ නැහැ කතා කරන්නේ නැත්නම් ඔබතුමා දන්නවා මොකද කියලා ඒ කතා කරන්නේ නැත්නම් මර්ධනය සුදු වෑන් ආවා ගැව්වා කුඩු කරා මැරුවා ඒින්ද ඒ කතා කරන්නේ දැන් ඒ අපි ප්‍රජාතන්ත්‍රවාද ඇති කරලා තියෙනවා ඒින්ද අහගන්න මේක හොඳට අහගන්න මේ මේ ඩේලි FT එකේ තියෙන්නේ මේ මම කියන එකක් නෙමෙයි මම මේ ඔක්කොම කරුණු ඉත අහගෙන ඉන්නකෝ කියවන්න නැතුව වර්බල් ඩයරිය වයි ගිරවෙක් වයි කියවන්න නැතුව කට විතරයි මූණ විතරයි පේන්නේ රැවුල යාට මට යනවා ඉට් ඉස් රිපෝර්ටඩ් ගරු මන්ත්‍රීතුමා එතුමා කතාව කරගෙන යන්න දෙන්න අපි ඉතමත් සාවධාන ඔබතුමා කතා කරලා අහගෙන හිටියා පොඩ ඉගෙන ගන්න ඔබතුමා මේකේ ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක්නේ ඔය පොත කිය ඔය පොත් ඔය ඔබතුමා ඔය ලියලා දුන්න ගන්නේ කියේ මම ඔක්කොම මේ අධ්‍යයනය කරලා ආවේ ඉඳ අහගෙන ඉන්න විශේෂ ඉට් ඉස් රිපෝර්ටඩ් ඉට් ඉස් රිපෝර්ට් නෝ ලිසන් ටු මී ප්ලීස් ඉට් ඉස් රිපෝර්ටඩ් දැට් මී දිස් ඩේලි FT දිස් නොට් මී දිස් හැස් බීන් ස්ටේටඩ් බයි යූ ලිසන් ටු මී this you listen to me first will you without listening how can you answer it is reported that sri lanka will have 4.2 billion in debt service payments in 2019 3.7 billion in 2020 3.3 billion in 2021 3.7 billion in 2022 adding up to total 14.9 billion during the 4 years meva enne me api gatte wata neme debt paying ආපහු මේ ගත්ත මේ ණය ප්‍රමාණය ගෙවන ආකාරයෙන් අපි මේ කළමනාකරණය කරගත් ආකාරය. තව ණය ගත්තනම් ත්‍රිකුණමල වරාය හදන්න අපි ණය ගත්තනම් තව ණය එකතු වෙනවා. ආර්ථික වර්ධන වේගයත් ඉහළින් පෙන්නුම් කරනවා. බිලියන ඩොලර් බිලියන දෙකක් තුනක් අපි ගත්තනම් ණය ත්‍රිකුණමල වරාය හදන්න කියලා ආර්ථික වර්ධන වේගය 6.5ක් 7.5ක් පෙන්නුම් කරනවා. මොකද ණය ගත්තාම මේක ණය ගෙවීම පෙන්නුම් කරන්නේ ආර්ථික වර්ධන වේගය. ඒ දාන මුදල් ටික ඔක්කොම ආර්ථිකයට දාන මුදල් ටික ඔක්කොම ගණනය කරනවා ආර්ථික වර්ධන වේගයට. ඒ වගේම ahagandako in the new years after its reference large volume of foreign debt settlement because of increasing government debt refinancing cost of external sources due to poor credit ratings political risk dan obutumala me siyalla me idiripat kare obutumalata vaasahaga deva ehema ehema tibba nan avurud ekkara kalin chandayak tiyanne mokada ai paradinne dan mechchara obutumala surangana lokayak mawala tibba nan rate avurud ekkata kalin illan tigiri kanne ai illan tigiri kala ai dan me vipaksha indagena obutumala dan duk wenne එහෙමනම් ඒ අවුරුදු දෙකක් ඉන්න තිබ්බා උද ජපාන් එකේ එහෙම ඉන්න බැරි වෙලා මේ මේක තමයි මේ මධ්‍යස්ථ තත්ත්වය ශ්‍රී ලංකාස් ඉකනොමි ග්‍රිව් ඔන්ලි බයි අරවුන්ඩ් 3.1 ඉන් 2017 well below the envisaged levels of the central bank of sri lanka as a result of disruptions from droughts and floods and policy tightening why did we need policy tightening because of the huge debt that you incurred to the country that is why not because not for our private gains ehinda however the cbsl expected the economy to be recovered in 2018 and we grow by 4.5% by 4. ehala yat
අත්තිවාරම දාලා තියෙන්නේ අත්තිවාරම දාලා තියෙන්නේ අත්තිවාරම අනුව ඉදිරිය යන මේ ඔබතුමායි මායි පස්සේ හම්බෙමු ඔබතුමා මාත් විවාදයකට එන්නකෝ වෙන තැනක don't shout like a child because listen if you don't agree in your speech you make a statement why are you disturbing I am making a decent speech and you only your mouth is working from the other side don't do that have a little bit of decency to listen to other people listen to other people also the economy is expected to grow by 4.5% 4.3 in 2009 according to the ADB and the IMF forecast respectively then me silu den sadahan wenne me aarthika vardhane wage athi karana hati e wage ma visheshayenma mahindra adibaksha mattuma ude me budget deficit ekak gana katha kara etumata etuma katha kara etuma etuma daagane hitiya then 2015 budget deficit ek kiyeda 7.6 දැන් තර මේ අවුරුද්දේ කීයද බජට් ඩෙෆිසිට් එක කීයද ඔබතුමා මම අහන්නේ දැන් ඔබතුමා අවස්ථාවක් දෙන්නම් කීයද කියන්න ඔබතුමා දන්නවනම් කියන්න ඔබතුමා අනිවාර්යෙන් දන්නේ නැහැ ඔබතුමා කියන්න පුළුවන් වටපිට බලන්නද කියන්න සීබි රත්නායක මම නම් කරනවා උත්තරයක් දෙන්න බජට් ඩෙෆිසිට් එක හරි මේක තමයි කවුරුහරි ලියලා දුන්නයක් ඇවිල්ලා කියවන්න පුළුවන් හැබැයි ප්‍රශ්නයක් ඇහුවා මාර්තිය ගැන අවබෝධයක් නැතුව කතා කරන්න එපා කියන එක අපි කියන්නේ 4.4 3.3 දක්වා ඊළඟ අවුරුද්ද වෙනකොට අපිට අරන් යන්න පුළුවන් ඒ වගේම අනිත් රටවල අපි කියනවා දියුණු රටවල පවා කැනඩාවේ 2% ප්‍රංශයේ 3.1 හැම ලෝකයේ හැම රටකම ඇමරිකාව ජපානය වගේ රටවල බජට් ඩෙෆිසිට් එක ඉතරින මට්ටමේ තියෙනවා හැම රටවල්ම තමන්ගේ ආදායමත් එක්ක වියදම ගණනය කරන්නේ ඒ ආකාරයෙන් හැබැයි ඒ රටවල වියදම සහ ආදායම් විශාල ලෙස වෙනස් ඒ රටවල් එක්ක අපේ රටත් එක්ක සංසන්දනය කරන්න බෑ ඒ වගේම විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි 2022 වෙන විට ඩොලර් බිලියන 20ක් දක්වා අපේ අපනයන මේ වෙනකොට අපනයන 130කින් වර්ධනය වෙලා තියෙනවා ඇඟලුම් කර්මාන්තයේ 130කින් වර්ධනය වෙලා තියෙනවා 130කින් කොහෙද කියන්නේ රටේ මේ රටේ ඔබතුමා පරීක්ෂා කර බලන්න ලංකාවේ මහ බැංකු ගිණුම් පරීක්ෂා කර බලන්න පොඩ්ඩක් කියවන්න එපා නික එක එකයන් ආගෙන බන්දුල ගුණවර්ධන මහත්තයා ලියනවා ඇවිල්ලා මෙතන කියන්න එපා ඔබතුමා ඔක්කොම දෙන එක නෝට් එකක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඉඳලා උදේ මහින්ද රාජපක්ෂ මහත්තයා කතා කරන අපි දැනගත්තා මේ නෝට් එකෙන් කියවන්න කියලා ඒ ඉඳ විශේෂයෙන්ම ඔබතුමාලගේ අවධානය යොමු කරන මම එන්න මේ කෑ ගන්න ඉඳ පොඩ්ඩක් මේ රටේ මේ විශේෂයෙන්ම සඳහන් කර I'll tell you I'll give you each by year just listen to me if you give me because I have only 15 minutes so let me talk within this Sri Lanka world man darshaka tika idiripat karanna Sri Lanka moves up in the world happiness report me rate apila thiyena tatte butumalla hiti yes butuma piliganna eka ithin eka athi une api aanduwen yaha palane genal hari ekata meka thiyana hari Sri Lanka was placed 120th slot last year has moved to 116 රටවල් 20ක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා මේ අවුරුදු 3 ඇතුළත. ඒක පිළිගන්නවා නම් මිනිස්සු සන්තෝෂයෙන් ඉන්නවා කියලා කියන්නේ ඒකේ ආර්ථික වර්ධන වේගය අනිකුත් සමාජ සුබ සාධන සියල්ල මේකට අදාළ වෙනවා. රටේ තියෙන නිදහස, රටේ තියෙන යහපාලන, රටේ තියෙන නීතිය මේ සියලු දේවල්. මේවා නිකන් ඇති උන්නේ නැහැ. ඉතින් මේක ජනතාව මේක මේව අවබෝධ කරගෙන ඉන්නේ. ඒ වගේම corruption perception index එක. ඒක සඳහන් කරව නෑ 100 ආගන්න since inception 1995 the corruption index Transparency International flagship research product Sri Lanka scored 38 points out of 100 in 2018 corruption perception index and rank 89 has improved from 105 to 89 105 ඉඳලා 89 දක්වා මේක මෙන්න මේ කාලය තුල හරි ඔබතුමා පොඩේ පොනේ ඔබතුමා තහන්න index of economic freedom කීයද කියලා කියන්න ඔබතුමා දන්නවනะ කියලා ඔබතුමා කියන්න දන්නවනะ දන්නේ Sri Lanka has the 110th rank that it is close to the position of such countries ආගන්න මේක Sri Lanka has the 110th rank that is close to the position of such countries as China so Sri Lanka has done this past 3 years we have done tremendously in those areas doing business index hari ubuda ekak ahanna doing business index එක කීයද කියලා ගන්න ඔබතුමා අපේ රටේ ඔබතුමා දන්නවනะ ආගේ දැන් දිගටම ආගේ කරන මාත් එක doing business index එක රටේ අපේ rank එක කීයද කියලා ඔබතුමා කියන්නේ කේලියම තුමා නෑ ඔබතුමා හැම එකටම ආගිය කරනවනේ කේලියම තුමා කේලිය වන්තුමා මම දෙනවා දන්නවනම් කියන්න ලන්සයි යා ලන්සට කියන්න එපා ලන්සමල දෝවා දන්නේ මේ ඔබතුමා කියන්න ලන්සමගේ යාළුවා ලන්සමාරු දන්න එපා doing business index එක කීයද කියන්නේ ගිය අවුරුද්ද කීයද තිබ්බේ කියන්නේ ඊට කලින් ආ වැරදි 112
නෑ wrong 95 ඔබතුමා 95 100 දාන්න එක තමයි කියන්නේ අන්න අන්න ඔබතුමාලා අන්නේ හරි ඔබතුමාලා පොඩ්ඩක් හරි ගිය අවුරුද්දේ ගාන හරි ගියා දැන් තියෙන 95ට ඇවිල්ලා තියෙනවා අපි කරපු කාර්යභාරයේ ඉඳලා මේ අපි කරපු විශේෂයෙන්ම doing business index එක 15ක් රටවල් 15ක් ඉක්මවා ගිහිල්ලා අපි 70ට චීන 70ව හරිද මේ වගේ රටවල් තියෙනවා චීනේ ළඟට එන්න තමයි අපි උත්සාහ කරන්නේ 2022 වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා 85ට hina wenna puluwan 85ට 85 85 වෙනි ස්ථානයේ හිමිනවා 100 වාර්තා කරා මාස කීපයකට කලින් 95 විශේෂයෙන්ම අපි විශේෂයෙන්ම මම කිව්වා කියලා ලියාගන්න මම කිව්වා කියලා ලියාගන්න ඒ වගේම අපේ විශේෂයෙන්ම අපේ සියලු ආයතන රජ ආයතන අපි කම්පියුටරයිස් කරපුවාම මේක තවත් මේ අගය තව 10කින් විතර ඉස්සරහට එනවා ඉතින් මේ අවුරුද්ද ඇතුළත මේ කාර්යභාරය මෙන්න මේක තමයි මේ ආණ්ඩුවෙන් කරේ අත්තිවාර අපි හොඳට දැම්මා මේක යහපාලනය කරන ප්‍රජාතන් චැම්පියන්ස් ඔෆ් ඩෙමොක්‍රසි කියලා කිව්ව ඔබතුමාලගේ ජනාධිපතිතුමාට ළඟ ඉඳව ගන්න G7 countries අද දැන් ඉන්නවා ඔබතුමාගේ නැට් ඇල්ල ඉන්න ඔබතුමාලා දැන් හැබැයි හේදාසල මොකද්ද කිව්වේ එතුමාටත් දැන්න ඉතින් එතුමාටත් අමතක වුණාට එතුමා අපිත් එක්ක ඉන්නකොට තමයි චැම්පියන්ස් ඔෆ් ඩෙමොක්‍රසි කියලා එතුමාව එහා පැත්තෙන් ඉඳිවි G7 countries වල අන්න ඒ තුල තමයි ඒ අත්තිවාරම තුල තමයි අපි මේ සංවර්ධන ලැබලා ගන්නෙ ඒ වගේම විශේෂයෙන්ම ඔබතුමාට මම ඉදිරිපත් කරනවා භෝගයන් නිවර්ධනය මේ මේ අවුරුදු දෙකේ කෘෂිකර්මය ගරු අනතුමා ඔබතුමා තා විනාඩි දෙකක් තිබෙනවා මම ඩිස්ටර්බ් කරන්නේ සර් විනාඩි හතරක් දෙන්න හරි ඒ වගේම ආදායම සම්බන්ධයෙන් බන්දුල කුරන්ද මහත්තයාගේ ආදායම සම්බන්ධයෙන් 2 minutes thank you very much I'm getting 2 minutes ඒ වගේම ක්‍රය ශක්තිය සම්බන්ධයෙන් 2013 14 දී තියෙනවා ආදායම ගෘහ ඒකකයක මධ්‍යයන් මාසික ආදායම 45878 රුපියල් මේ අවුරුද්ද වෙනකොට 100 104 කින් පරිවැඩි කරලා තිනවා මේ අවුරුදු තුන ඇතුළත අපි ආණ්ඩුවේ අපේ වැටුප් සියලු දෙනාගේම ඔබතුමාලා නිකන්වත් හිතලවත් තිබ්බේ නැහැ ඒ කාර්යභාරය 104 කින් 100ට 104 කින් පෞලක ආදායම 45000 ඉඳලා ඔබතුමාලා නවත්තනකොට 62237ක් වෙලා තිනවා ඒ වගේම වියදම 54000යි ඩොලර් කීයද කියලා ඒකත් කියන්න ඔබතුමාට ඒකත් අපි දන්නවා ඩොලර් එක 106 කින් අගේ වැඩි වුණා මේ අන්තිම මාස කීපය තුල රුපියල් 3කින් ඒ අපනයන් වැඩි වුණේ ඉඳා විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තය 130කින් මත්ස්‍ය කර්මාන්තය 115කින් ඔබතුමා මාත් එක්ක ඕනම මම ඔබතුමාත් එක්ක අභියෝගයක් බාර ගන්නවා ඔබතුමා ඕනම රූපాయనిකට නැත්තම් මන්ත්‍රීගමේ මම ඉල්ලාසුනා 113ක් ඔබතුමා තියෙනවනම් ඇඟලුම් නෑ පොඩයි නේ සීබි රත්නායක මන්තුමා ඔබතුමා එන්න ඕනේ පුළුවන් තරම් පාඩම් කරලා මම හිතන්නේ අද අවුරුදු 5ක් විතරයි පාඩම් කරගන්න ඔබතුමා මොනවත් මම හිතන්නේ දන්නේ නැති ඉඳා ඒ ඉඳා ඔබතුමාට මම ඒත් ඉන්නවා අවුරුදු 5කින් හරි බලාපොරොත්තු වෙනවා අවුරුදු 5යි හරි බලාපොරොත්තු වෙලා ඔබතුමා ඒ විවාදයකට එයි කියලා ඒ ඉඳා විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානය යොමු කරලා රබර් නිෂ්පාදනය 5.1කින් වර්ධනය වෙලා තියෙනවා රබර් අපනයන 106.6කින් වර්ධනය වෙලා තියෙනවා ඒ වගේම සුළු අපනයන භෝග 131කින් වර්ධනයක් තියෙනවා සෝයා බෝංචි නිෂ්පාදනය 80කින් අර තිබු ඉඩෝරය සහ ගම් වතුර ඔක්කොමත් එක්කත් මේ වගේ වාර්තා කරලා තිනවා විශාල ඒ වගේම විශේෂ ඔබතුමාගේ අවධානය යොමු කරනවා unemployment අපේ උදේ ජනාධිපතිතුමා ඒ වගේම මට තව මන්ත්‍රීවරයෙක් කිව්වා පෞද්ගලික අංශයේ විශාල රැකියා ප්‍රමාණයක් වැඩි වෙලා ඒ හින්දා ඒක එන්න බෑ කියලා ආණ්ඩුවට එන්න බෑ කියලා ආණ්ඩුවට පෞද්ගලික අංශයේ රැකියා වැඩි කරන්නේ අපි වැඩ කරලා ඒ හින්දා 4.7% ඔබතුමා හරි ඔබතුමා කියන්නේ දැන් 2015 විදි තියෙනවා 4.7% unemployment rate දැන් කීයද 4.2යි දසම දසම 0.5කින් අඩු වෙලා අන්න මෙන්න මේ කාලය තුල මේ සංවර්ධනේ මේ කියන්නේ මේ අමාරුම කාලේ ට්‍රිලියන 10ක් ණය ආරම්භ තියෙන කාලේ ණය ගෙවන ගමන්ම මේ කර සංවර්ධනේ මේ අත්තිවාරම උඩ අපි බලාපොරොත්තු වෙන විශාල සංවර්ධන ඉදිරි අනාගතයේදී ඒ වගේම ඇඟලුම් කර්මාන්තය විතරක් නෙවෙයි අපි මගේ අමාත්‍යංශය ගැන මට කතා කරන්න අවස්ථාවක් හම්බුන්නේ ඊළඟ අපේ වැසිසි මම කතා කරනවා විශේෂයෙන්ම ඒ අමාත්‍යංශය තුලින් විද්‍යාව තාක්ෂණය සහ පරිශ්‍රණ කියන අමාත්‍යංශය තුලින් අපි වැඩ කොටසක් විශාල වැඩ කොටසක් මෙතුමාත් අධ්‍යක්ෂණ මන්ත්‍රීවරයාශි අපි කරගෙන යනවා ශිල්ප සේනා කියලා වැඩසටහනක් අපි දියත් කරනවා මහ පොළ ගම්මුදාවට වඩා ලොකු වැඩසටහනක් ආණ්ඩුවට බර කරන්න නැතුව පෞද්ගලික අංශකේ දායකත්වයේ ලබා ගනිමි ඒදියා බලාපොරොත්තු වෙනවා ආර්ථිකයට ඩොලර් බිලියන 5ක මෙතුමා IT ඉන්ඩස්ට්‍රි එකේ ඩොලර් බිලියනයක් දැන් වෙනවා ආර්ථිකයට කරන සම්බන්ධතාවයේ කරන දායකත්වය ඒක බලාපොරොත්තු වෙන අවුරුදු තව දෙකක් යද්දී ඩොලර් බිලියන 5 දක්වා IT ඉන්ඩස්ට්‍රි එකට කරලා තියෙන සංවර්ධනයත් මගලඟ තියෙනවා දත්තත් එක තියෙනවා growth of indicators වල ඒ අනුව ඩොලර් බිලියන 5ක් IT ඉන්ඩස්ට්‍රි එකෙන් ඒ වගේම විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයෙන් ඩොලර් බිලියන 5ක සංවර්ධනයක් සහ වර්ධනයක් අපි ඉදිරියට යනගේ බලාපොරොත්තු වෙනවා ඒ තාක්ෂණ දැනුම ජනතාවට අරන් යන්න ඒ වගේම පෞද්ගලික අංශය සම්බන්ධ කරගන්න මේ මගේ විශේෂයෙන් මගේ නායකත්වය යටතේ අපි මම රාජ්‍ය මාධ්‍ය ධූරයක් තිබ්බේ ෆොරින් ට්‍රේඩ් සම්බන්ධයෙන් එහිදී මට නැවිගේට් ඇටේ මාව පත් කරා ලෝක බැංකුවස ITC ආයතන ඒකෙදී අපිට 106000ක් තෑගි වශයෙන් ණය නෙමෙයි 106000ක තෑගි වශයෙන් අපිට ලැබලා දීලා
රටේ ජාතික අපනයන ප්‍රතිපත්තියක් හැදුවා. ඒකට අපි තනියෙන් හැදුවේ නැහැ. පෞද්ගලික අංශය, මහාචාර්යවරු, ආචාර්යවරු සියලු දෙනා එකතු කරගෙන චේම්බර්ස් එක එකතු කරගෙන ඒ ප්‍රතිපත්තියේ ක්‍රියාත්මක කිරීම තුලින් මේ වෙනකොට මන්ත්‍රීතුමා අපි කවුරු කොච්චර අපි විවාද කරගත්ත අපි ඒක රටේ. ඉතින් මේ සංවර්ධනය අපිට විතරක් නෙවෙයි බුතුමාලා සියලු දෙනාටම අපිට කේලිය බුතුමාලා ඔක්කොම UMP ගිහිටපු මේ හිටියනම් කැචපච කාලා දැන් මෙන් කෑ ගන්නවා. දැන් එයා පැත්තට ගිහලා එහෙන් කෑ ගන්නවා. එහෙම කරන්න එපා. බලන්න ගාමි ලොග්ගේ මාත්‍ය කොච්චර ලස්සනට ඒක අහගෙන ඉන්නවද කියලා. අහගෙන ඉඳලා ඒකට උත්තරය දෙනවා මෙන එකක්. ඒ ඉඳා විශේෂයෙන්ම අපි කියනවා අපි ජනාධිපතිතුමාට තව විනාඩියයි තිබෙන්නේ. Thank you. Don't disturb. ඒ ඉඳා අපි බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම ජනාධිපතිතුමාට තව මාස ගාන කාලයක් තියෙනවා. මාසක් මං හිතන්නේ 8ක්ද කොහෙද කාලයක් තියෙනවා. එඳ ඒ කාලය තුළ අපි හොඳ ගේමක් දීගෙන යන්නේ. ඒකට ඔබතුමා ඉරිසියා කරන්නේ නැතුව මේ 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 ලනු දෙන පිරිසට අහුවෙන්නේ නැතුව දැන් මම දැක්ක ජනාධිපතිතුමා මම කතාවක් දැක්කා මේ අද උදේ විශේෂයෙන්ම සරත් වංශක මැතිතුමයි ජනාධිපතිතුමයි චන්දිකා කුමාරතුංගයි කොහොමද ජීතක්ෂයට පත් වෙන්නේ එතුමා පරාජය වුණොත් කියන කතාව මම දැක්කා මේ ජනාධිපතිතුරේ කාලේ එතුමා කරනවා. එහෙනම් පොඩ්ඩක් ඒක මතක් කරගෙන මේ ඉන්නේ ලේසි බඩු ටිකක් එක්ක නෙවෙයි ඉඳගෙන ඉන්නේ වටේ ඉඳගෙන ඉන්නේ කොයි වෙලේ ගේමුද ඉද දන්නේ. එහෙනම් ජනාධිපතිතුමාට කියනවා අපිට අපේ ඉදිරි අනාගතය සඳහා හොඳ රට හොඳ තැනක ඉන්නවා. හොඳ අත්විවරමක් දාලා තිනවා. මේ අත්විවර මුඩ රට සංවර්ධනය කිරීම සඳහා ඔබතුමා අන්තිම මාස කීපයක් අපිත් එක්ක එකතු වෙන්න කියන ඉල්ලීමෙන්. හොඳයි ඔබතුමාට බොහොම ස්තුතියි.